चड्डा खरीदा ना, හරි. බාතික කියන වන්න මොකක්ද මේ දත්ත නිරූපණය කියලා කියන්නේ කියන. බාතික. ඇයි අපි දත්ත නිරූපණය පාවිච්චි කරන්නේ? හේතු මොකක්ද? හරි, මම පැහැදිලි කරලා දෙන්න. අපි ළමයි දත්ත නිරූපණය කියලා කියන්නේ, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, හිතන්න දැන් පරිගණකයේ තියෙනවා. හරිද? මෙතන පරිගණකයක් තියෙනවා. මෙතන ඉන්න ළමයි මිනිස්සෙක්. ඔයා මේ පරිගණකයට ලබා දෙන්නේ භාෂාව විදිහට මොකක්ද කියලා භාෂාව වෙන්නේ. මෙයාට බා මං යාට අදවත් වෙනවා අපි කීබෝඩ් එක පාවිච්චි කරලා 525 කියන සංඛ්‍යාව. 525 කියන සංඛ්‍යාවම අදවත් කරනවා. කොහොම අදවත් කරාට පස්සේ ළමයි දැන් පරිගණකයේ මෙයා පිළිගන්න ආ මේක තමයි අංකේ 525 තමයි ඔයා ගත්තේ මෙන්න 525 කියලා ආයෙ මෙයා ප්‍රදානය කරනවා. හරි. 525 තමයි ප්‍රදානය කරන්නේ. හැබැයි මේක ඇතුළේ ළමයි අංශි විපර්යාසයක් වෙනවා. හරිද? ඒ තමයි පරිගණකයේ ගත්තට පස්සේ ළමයි පරිගණකය කියලා කියන්නේ මෙයා හරියට ලදරුවෙක් වගේ. හරිද? දැන් ලදරුවෙක් වගේ කියලා කියන්නේ දැන් පොඩි කෙනෙක් තමයි ඇඬුවට පස්සේ අපි දැනගන්නේ ආ මට බඩගින්න වෙලා තියෙන්නේ කියලා. එයා බඩගින්නටත් අඬනවා, හැම දෙයකටම අඬනගෙන කරන්නේ. හරිද? වතුර දිහා වුණත් අඬනවා, හැම දෙයකටම අඬන්නේ. දැන් පොඩි කෙනෙක් වගේ තමයි පරිගණකය. එයාට තීරණ එකම දේ මොකද්ද? 1 සහ 0 කියන. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මෙයා දන්න එකම දේ තමයි කරන්ට් එකක් යනවා. උන් අවස්ථාව ඔෆ් අවස්ථාව. පරිගණකයේ ස්විච් ඔෆ් කරන්න පුළුවන්, පරිගණකයේ ස්විච් එක ඔන් කරන්න පුළුවන්. මෙයා දන්න එකම දේ ඔන් සහ ඔෆ් කියන. මගේ ඇඟ හරහා විදුලියක් යනවා, මගේ පදිතිය හරහා විදුලියක් ගමන් කරන්නේ නැහැ. ඔච්චරනේ දන්නේ. මෙයා මෙයාගේ ඉංග්‍රීසියෙන් මේ පුද්ගලයා ඉංග්‍රීසියෙන් කතා කරත්, හරිද? මේ පුද්ගලයා මෙයාගේ ඉංග්‍රීසියෙන් කතා කරත්, සිංහලෙන් කතා කරත්, දෙමළෙන් කතා කරත්, මෙයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයාලට ප්‍රශ්නයක් ඇති. එහෙනම් සර් අපි පරිගණකයට ඇතුළත් කරනවා 1 + 2 එකතු කරලා උත්තරේකුත් කරනවා, උත්තරේ 3යි කියලා. ඉතින් අපිට නිරූපණය කරනවා, ඩිස්ප්ලේ කරනවා මේ 1 + 2 කියලා. අන්න එහෙම ඩිස්ප්ලේ කරන්න, එහෙම නැත්නම් අන්න එහෙම අපිට ප්‍රතිදානයක් ගන්න ඕන නිසා තමයි ළමයි අපි මේ සංඛ්‍යා පරිවර්තන භාවිතා කරන්නේ. තේරුණාද? ඇයි අපි සංඛ්‍යා පරිවර්තන භාවිතා කරන්නේ කියලා? සංඛ්‍යා පරිවර්තනයේ මේ தත්ත්වයක් නිරූපණය කරන්න. අපි සංඛ්‍යා පරිවර්තන භාවිතා කරන්නේ අන්න ඒ කාරණාව නිසා. ඒ වගේම තමයි ළමයි දැන් දත්ත නිරූපණය කිව්වට පස්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තමයි අපි කතා කරන සාමාන්‍ය එදා ජීවිතයේ මූලික වර්ණාකාර තුනක් තියෙනවා. මූලික වර්ණ කීයද? මූලික වර්ණ තුනයි. මොනවද ඒ? රෙඩ්, ග්‍රීන්, බ්ලූ කියන. රෙඩ්, ග්‍රීන්, බ්ලූ කියන. අපි දන්නවා ලෝකයේ තියෙන සෑම වර්ණයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ රතු, ඒ වගේම පොළ, නිල් කියන පාටවල් තුන එකතු වෙලා යම්සි ප්‍රතිශත වශයෙන්. දැන් අපි හිතමු රතු ගත්තොත් එහෙම ලා රතු වලින් පද රතු වෙනකන් තියෙනවා. පොළ පාටත් එහෙම, නිල් පාටත් එහෙම. මේ කියන ඒවා යම්කිසි පරිමාව එකතුලා තමයි යම්කිසි වර්ණයක් තනි වර්ණයක් හැදෙන්නේ. තේරුණාද? එතකොට ළමයි මෙන්න මේ තනි වර්ණයේ හැදෙනකොට මේ වර්ණයට අදාළ පරිගණකය නිර්මාණය කරගන්නවා හෑෂ් ලකුණත් එක්ක අමුතු සංකේතයක්. හයි එක්කයි හෑෂ් දෙකයි සීකයි හෑෂ් තුනයි 24 ගියයි. හරිද? අමුතු සංඛ්‍යා කිහිපයක් නිර්මාණය කරගන්න. සංඛ්‍යා තුනයි ඉන්නේ. එකයි දෙකයි තුනයි. ඒ තුනේ ඉන්නේ කොහොමද? රතු වලට එකවන් එක ගියා, පොළ වලට එක ගියා, සහ නිල් වලට එක ගියා විදිහේ. තමයි පාට තුනේ පැලිද මිෂන් වන් ප්‍රමාණ. හරි. දැන් මේ සංකේත අපි දන්නේ නැහැ ළමයි. #5 FPM, #2 CPM, #3 4 PM.
මේ සංඛ්‍යාව තමයි පරිගණකයේ දන්න සංඛ්‍යා කීපයක්. තේරුණාද? අපි දන්නේ නැහැ. අපි දන්නේ එකම දේ මොකද්ද? 1 2 3 4 5 6 කියලා ගණන් කරන සංඛ්‍යා ටික විතරයි. මෙන්න මේ කියන විවිධ දේවල් සඳහා අපි පරිගණකයේදී තත්ත්ව නිරූපණය භාවිත කරනවා. සරලවම කිව්වොත් එහෙම අපිට තේරෙන දේ අපිට නොතේරෙන දේ පරිගණකය හරහා නිරූපණය කර ගැනීම සඳහා. අපිට නොතේරෙන්නේ මොකද්ද? එක සහ බිංදුව මේ කියන භාෂාවල අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? தත්ත්වයක් නිරූපණය කරනවා අපි දන්න විදියට. එකයි එකයි බිංදුවයි බිංදුවයි කියලා පකරේ අගයක් දුන්නට පස්සේ මේක හිතන්න අගේ 54යි කියලා මේ පරිගණකය දන්න දේ. මේ පරිගණකය කියන්නේ අපි දන්න දේ. එයා මේක මේක වලට පරිවර්තනය කරනවා. මේ බිමේ සංඛ්‍යාව අපිට දන්න සංඛ්‍යාව වලට පරිවර්තනය කරන්න தත්ත්ව නිරූපණය භාවිතයි. පැහැදිලිද? එතකොට ලියන தත්ත්ව නිරූපණය කියන තැනට මම ඔයාලට තව චුට්ටි පැහැදිලි කරලා කරන්නම් මේ නෝට් එකේ ඉලාතන පස්සේ. හරි. ලියන தත්ත්ව නිරූපණය කියන තැනවල ඉස්සරහට තියෙන தත්ත්ව නිරූපණය භාවිත කළ යුත්තේ ලියන තරුවක් ගන්න. පරිගණකය දන්නා එකම භාෂාවද පරිගණකය දන්නා එකම භාෂාවද පරිගණකය දන්නා එකම භාෂාවද එක සහ බිංදුව වේ. එක සහ බිංදුව වේ. එනම් 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 විදුලිය ගමන් කිරීම සහ විදුලිය ගමන් නොකිරීම පිළිබඳව පමණි. විදුලිය ගමන් කිරීම සහ ඉඩ මැනේජ් කරලා ලියන්න. විදුලිය ගමන් කිරීම සහ විදුලිය ගමන් නොකිරීම පිළිබඳව පමණි. නමුත් 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 අප දන්නා දශමය සංඛ්‍යා සහ ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාව පරිගණකයට ඇතුළත් කරමින් පරිගණකයට ඇතුළත් කරමින් පරිගණකයේ සමග සම්බන්ධ වීමට සම්බන්ධ වීම පරිගණකයේ සමග සම්බන්ධ වීමට දත්ත නිරූපණය වැදගත් වේ. දත්ත නිරූපණය වැදගත් වේ. නෝට් එක ලියාගත්ත නම් ඔක්කොම ටික රිසෙන් කරන්න පොත. නෝට් එක ලියාගත්ත රිසෙන් කරන්න. ලියපු සහ ලියාගත්ත කට්ටිය. අපි ළමයි ඔය දත්ත නිරූපණය කියන පාඩම අදාළව කතා කරනවා සංඛ්‍යා පද්ධති කියලා කොටසක්. පැහැදිලිද? සංඛ්‍යා පද්ධති. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්ත දශමේ සංඛ්‍යා පද්ධතිය ගැන. අපි කිව්වා එක ස්ථානය කිව්වා, දහය ස්ථානය කිව්වා, සිය ස්ථානය කිව්වා. ඒකට අදාළ ස්ථානියා කියන ටිකක් අපි දුන්නේ. පැහැදිලිද? අපි දැන් කතා කරන්න හදන්නේ පරිගණකයේ දන්න සහ අපි දන්න සංඛ්‍යා පද්ධති කිහිපයක් ගැන. ළමයි මූලික සංඛ්‍යා පද්ධති ආකාර හතරක් තියෙනවා.
පැහැදිලිද? මූලික සංඛ්‍යා පද්ධති ආකාර 4. මේ අතරින් අපි නිතරම භාවිත කරන පද්ධතියකුත් තියෙනවා. එක ප්‍රථමයෙන්ම ද්විමේය සංඛ්‍යා පද්ධති. ද්විමේය සංඛ්‍යා පද්ධති. දෙවනියට අෂ්ටමය සංඛ්‍යා පද්ධති. තුන්වෙනියට දශමය සංඛ්‍යා පද. හතරවෙනියට ෂඩ්දමය සංඛ්‍යා පද. පැහැදිලිද? අපි කතා කරන සංඛ්‍යා පද්ධති පාඩමට අදාළව මූලික මම හිතනවා පේනවා ඇති කියලා මොකටද මූලික වශයෙන් සංඛ්‍යා පද්ධති හතරක් ගැන කතා කරනවා. එක තමයි මොකද්ද? ද්විමේ සංඛ්‍යා පද්ධතිය. දෙක මොකද්ද? අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය. තුන දශමේ සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය. හරිද? හරි. දැන් අපි මුලින්ම ඔයාලා මෙන්න මේක ලියාගන්න. ඔතන තියෙනවා මම මේක විස්තර කරන්න. ලියාගන්න සංඛ්‍යා පද්ධති කියන්නේ දත්ත නිරූපණය සඳහා සංඛ්‍යා පද්ධති හතරක් භාවිත කරයි. ඒවා නම් කියන එකට මුලින් තත්ත්වය මෙන්න මේ ලියාගන්න. එකට සංඛ්‍යා පද්ධතිය, එකට අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය, තුන දශමේ සංඛ්‍යා පද්ධතිය, හතර ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය. ලියලා ඉවරලා අනිවාර්යෙන් ලියලා ඉවරච්ච කට්ටිය රේස්සන් කරන්න. මේ සංඛ්‍යා පද්ධති හතරකට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක අමාරු නෑ මතක තියාගන්න. පද්ධති වර්ග හතර. තාම දැන් එකපාරට හැමදේම එකපාර කියලා දෙන්න යන්නේ නැහැ. මුලින්ම සරලව මතක තියාගන්න සංඛ්‍යා පද්ධති වර්ග හතරක් තියෙනවා. මොනවාද මේ හතර? මෙන්න මේ හතර. මොනවාද? ද්විමේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය, දශමේ සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමේ සංඛ්‍යා පද්ධතිය. පැහැදිලිද? අපි ගත්තට පස්සේ මේකෙදි මේ කාරණා තමයි මූලිකව සිද්ධාගත්තේ. අපි ගත්තොත් එහෙම අත්විවාරමක් නැතුව අපිට ගියක් හදන්න බෑ වගේ. මේක තමයි අත්විවාරය. සංඛ්‍යා පද්ධති පාඩම. ලස්සන රූපේ කියන පාඩම. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මේක පාඩම් කරගන්න ගමන් මේ හතට අගලිය. ලියලි ඉවර කට්ටිය රේස් හෑන්ඩ් කරා. රේස් හෑන්ඩ් බටන් එක ළමයි ඔයාලට තියෙනවා මේ ඔය පල්ලෙහා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එකේ රේස් හෑන්ඩ් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. රියට් කියන එකේ රියට් කරන්න පුළුවන්. ලියලා දෙන කට්ටිය හැමෝම රේස් හෑන්ඩ් කරන්න. හරි. හරි මම හිතන ඔක්කොම ලියලා තියෙන්නේ ඒ ලියන අතර ළමයි පාඩම් කරන්නේ. එක ක්‍රමයක් තමයි ඔයාලට මේ ගොඩ දා ගන්න තියෙන එක ක්‍රමයක් තමයි. ප්‍රධානම දේ පළවෙනි දේ තමයි ඔයාලා දැන් මේ වෙලාවේ කියන දිවසේ නෝට් එක ලියන වෙලාවේ ලියන දේ ඉතින් කියන ගමන්. එහෙම නැත්නම් කටින් කියන ගමන් හරි ඔයාලා පාඩම් කරගන්න. එතකොට ඔයාලගේ ලේසි වැඩේ ඉස්සරහට කරගන්න. හරිද? හරි. දැන් මම කියන්න මොකක්ද මේ සංඛ්‍යා පද්ධති හතර. ඇයි මේ සංඛ්‍යා පද්ධති හතරක් තියෙන්නේ? හරිද? මේ ද්විමේ සංඛ්‍යා පද්ධති ගත්තොත් ළමයි මේකට අපි කියනවා හරියටම කිව්වොත් එහෙම නිකන් යන්ත්‍ර භාෂාව මැෂින් ලැන්ග්වේජ්.
අද යන්ත්‍ර භාෂාව. එහෙම නැත්නම් අපි කියනවා හරිගණකයේ දන්න භාෂාව. හරිද? දැන් ඔයාගත්තුත් එහෙම අපි මොනවද දන්නේ? අපි සිංහල භාෂාව දන්න. චීනෙට ගියාට පස්සේ චීන භාෂාව දන්න. හරිද? දැන් ඔයා කියනවා ඉංග්‍රීසි දන්නවා සහ දෙමළ දන්නවා එහෙම කියනවා. හරිද? එහෙම නේ මම කතා කරන්නේ. අපි අවු භාෂාව විදිහට මාත් දන්නේ සිංහල දන්නවා අමතරව ඉංග්‍රීසි භාෂාව දන්නවා. හරිද? එතකොට චීනෙ ගත්තොත් චීන භාෂාව දන්න. එතකොට චීන එක්කෙනෙක් චීන භාෂාව විතරක් දන්නේ සිංහලෙන් කතා කරනට යාට තේරෙනවද? යාට තේරෙන්නේ නැහැ. එයත් එක්ක සිංහලෙන් කතා කරත් එහෙම මේ චීන එක්කෙනාත් එක්ක චීන භාෂාව කතා කරා. වායි චීන භාෂාව දන්නේ නැත්තම් එයාට තේරෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි වීමේ සංඛ්‍යා පද්ධතිය භාවිත කරන්නේ පරිගණකය. පරිගණකයට තේරෙන එකම භාෂාව නිකන් චීන ජාතිකයක්. හරිද? දැන් මෙතන චීන පුද්ගලයා ඉන්නවා. හරිද? වැජුම් ඉන්නවා. මෙතන ඉන්නවා ලංකාවේ එක්ක. චීන එක්කෙනා පරිගණකය කියලා ගත්තොත් එහෙම මේ ඔයා එහෙම නැත්තම් යූසර් කියලා ගත්තොත් එහෙම මෙයා සිංහල. හරිද? සිංහල එක්කෙනා. හරිද? ගත්තොත් එහෙම මෙයාගේ භාෂාව මට තේරෙන්නේ නැහැ. මගේ භාෂාව මෙයාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිගණකය දන්න භාෂාව අපි දන්නේ නැහැ. අපි දන්න භාෂාව පරිගණකය දන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ ද්විමීය සංඛ්‍යා පද්ධති කියලා කියන්නේ ළමයි පරිගණකය දන්න භාෂාව. තේරුණාද? ඒ කියන්නේ මේකට එකතු වෙනවා බිංදුව සහ එක කියන සංඛ්‍යා. බිංදුව සහ එක කියන සංඛ්‍යා. තේරුණාද? ඒ කියන්නේ බිංදුව කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ. අපි කතා කරා ඉස්සරහට රෆ්ලි අයිඩියාක් තියන්න සරලව බිංදුව කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ. එක කියන්නේ විදුලිය ගමන් කරනවා. හරිද? ඊට පස්සේ අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නේ පරිගණකයේ ඇතුළේ. පරිගණකයේ දන්නේ. ඒක අපි දන්නේ නැහැ. හරිද? ඒක අෂ්ටමයේ අෂ්ට කියන්නේ මොකද්ද? අපි 820 කියලා කියන්නේ 28යි කියන්නේ. එතකොට අෂ්ටමයේ කියන්නේ අෂ්ට කියන්නේ 8 කියන එක. එතකොට මේකේ සංඛ්‍යා 8කින් සමානයි. මේ සංඛ්‍යා පද්ධතිය. V මේ V කියන්නේ මොකද්ද? 2යි. ඒ කියන්නේ මේක කීයකින් සමානද? සංඛ්‍යා 2කින් මේ පද්ධතිය සමාන 2යි. පැහැදිලිද? අන්න දැන් එනවා කතන්දරේ. ෂට්දශමයේ සංඛ්‍යා පද්ධතිය. මේ සංඛ්‍යා පද්ධති හතරෙන්ම ළමයි අපි දන්න එකම සංඛ්‍යා පද්ධතිය තමයි ෂට්දශමයේ sorry දශමයේ සංඛ්‍යා පද්ධතිය. මේ සංඛ්‍යා පද්ධති හතරෙන්ම අපි දන්න එකම සංඛ්‍යා පද්ධතිය දශමයේ සංඛ්‍යා පද්ධතිය. පැහැදිලිද? ඒ කියන්නේ බිංදුවේ සිට 9 දක්වා වූ සද බිංදුවේ සිට 9 දක්වා සංඛ්‍යාවලිය සමාන සංඛ්‍යාපද අපි කියනවා මොකද්ද? දශමයේ සංඛ්‍යාපද. අපි පොඩි කාලේ ඉගෙන ගන්නේ මෙන්න මේ සංඛ්‍යාපද. ඉතින් ජීවිතේ භාවිත කරන ඒ සංඛ්‍යාපද කියම තමයි. රුපියල් 100යි 200යි ගණන් හදි 5 10 60 මේ හැම දෙනම භාවිත කරන පද්ද දශමයේ සංඛ්‍යාපද. ඒක ඔයාලා දන්න සංඛ්‍යාපද. තේරුණාද? හරි. ඊට පස්සේ ෂට්දශමයේ සංඛ්‍යා පද්ධතිය මේක අපි දන්නේ නැහැ. ෂට්දශමයේ කියලා කියන්නේ ෂට්දශ දා සේයි කියන්නේ. ඒ කියන්නේ මේක සංඛ්‍යා 16ක් තියෙනවා. ඒ තියෙන කීනද? 0.15. හරිද? මේක කියවනකන්ද 0.7 දක්වා මේක 0.9 දක්වා. හරිද? ආයෙ පාරක් අහගන්න. සංඛ්‍යා පද්ධති හතරයි මොනවාද? වීමේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය, දශමයේ සංඛ්‍යා පද්ධතිය සහ ෂට්දශමයේ සංඛ්‍යා පද්ධතිය විදිය. තේරුණාද? ඊට පස්සේ අපි ද්විමීය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් එහෙම ඒක ළමයි අපි පරිගණකයේ විතරක් දන්න භාෂාව. පරිගණකයේ දන්න එකම භාෂාව මොකද? ද්විමීය සංඛ්‍යා පද්ධතිය විතරයි. අපි ද්විමීය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් සංඛ්‍යා දෙකකින් සමන්විතයි. ඒ මොනවාද? බිංදුව සහ එක කියන සංඛ්‍යා. පැහැදිලිද? සංඛ්‍යා දෙක සමන්විතයි බිංදුව සහ එක කියන සංඛ්‍යා. දීමේ සංඛ්‍යා පද්ධතිය. දීමේනේ ඒ කියන්නේ සංඛ්‍යා දෙක. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ වගේ වැජ්ජර අපි විස්තර කරනවා කතා කරනවා ඒ නිසා කලබල වෙන්න එපා. මේ පොඩි හැඳින්වීමක් විතරයි කරන්නේ. දෙක. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් එහෙම බිංදුව සිට හත දක්වා.
हर संख्या था अष्टमेन संख्या था ये संख्या थी भाई अष्टमेन संख्या बिंदु है सिट हत दक्वा रेंज के දැන් ප්‍රශ්නය කැදී බිඳින හතර අංකමස සංඛ්‍යා අටක් එන්න එනවනේ බිඳුව එක හරිද දෙක තුන හතර මේ අතින් ගත්තොත් එහෙම පහ හය හත අට කිව්වොත් නමයක් එනවා හත වෙනකම් අටක් එනවා පැහැදිලිද එතකොට දීමේ සංඛ්‍යා පද්ධති බිඳුව එකයි කියන්නේ සංඛ්‍යාව බිඳින්න පටන් ගත්තොත් බිබස් කවුන්ටර් එකේ තවට සංඛ්‍යා දෙකක් එනවා බිඳුවත් කවුන්ටර් සංඛ්‍යා අටක් අස්තේ පාදයට එනවා හරිද හරි දශම අපි ගන්න කතන්දරේනේ බිංදු විසේ නමය දක්වා සංඛ්‍යා කීයක් එනවද සංඛ්‍යා 10ක් එනවා සංඛ්‍යා 10ක් එනවා හරි ෂඩ් දශමයේ සංඛ්‍යා 16යි කියන කීවන කන්ද බිංදු විසේ 15 වෙනකම් සංඛ්‍යා 16ක් එනවා පැහැදිලිද හරි මට පැහැදිලි නම් මම කියලා දුන්න දේ මේ හැඳින්වීම මේ පද්ධති හතර ගැන සරල පොඩි හැඳින්වීමක් විස්තර කිරීමක් මෙමෙ හැඳින්වීම තේරුම කට්ටි රෙජිස්ටර් කරන කට ගන්න මොකද ක්ලාසේ ෆිසිකල් නම් මට ඔයාලේ මොනවද කියලා බලලා තේරෙනවා කියලා මම අදහසක් ගන්න පුළුවන් හොඳයි හරි ලියා ගන්න එහෙනම් ඔය විස්තර කිරීමක් කියලා එකක් තියෙනවා ඔය විස්තර කිරීම කියන එක ලියා ගන්න මූලික සංඛ්‍යා පද්ධති වර්ග හතරකි මූලික සංඛ්‍යා පද්ධති වර්ග හතරකි මූලික සංඛ්‍යා පද්ධති වර්ග හතරකි එම සංඛ්‍යා පද්ධති භාවිතා කරමින් එම සංඛ්‍යා පද්ධති භාවිතා කරමින් එම සංඛ්‍යා පද්ධති භාවිතා කරමින් එම සංඛ්‍යා පද්ධති පරිගණකය තුල විවිධ සංඛ්‍යා පරිවර්තන විවිධ සංඛ්‍යා පරිවර්තන සිදු කරමින් පරිගණකය තුල විවිධ සංඛ්‍යා පරිවර්තන සිදු කරමින් පරිගණකය තුල විවිධ සංඛ්‍යා පරිවර්තන සිදු කරමින් පරිගණකය හා පරිශීලකය අතර සම්බන්ධතාවයක් නිර්මාණය කරගත හැකි පරිශීලකය අතර සම්බන්ධතාවයක් නිර්මාණය කරගත හැකි කාටර ඉඩ තියෙනවා වගේ නම් කැමති නම් චූටි නෝට් එකක් පැත්තෙන් ඔය තියෙන ඒවා දසක් දාගන්න පුළුවන් බෝඩ් එකේ තියෙන ඒ වගේ වැඩිපුර අමතර කරන්න ඕනි කියලා කියනවා නම් උනන්දුවක් තියෙනවා නම් අපිට කියනවා මෙහෙම කතන්දර ඕනෑම සංඛ්‍යා පද්ධතියක පාදයක් අනුලක්ෂයක් අනුලක්ෂ ගණනක් සංඛ්‍යාවක් යන ප්‍රධාන ලක්ෂණ බව ඕනෑම සංඛ්‍යා පද්ධතියක පාදයක් තියෙනවලු අනුලක්ෂ ගණනක් තියෙනවලු සංඛ්‍යාවක් තියෙනවලු
හරි බලමු ඇත්තද මේ කතන්දරේ කිය. ළමයි අපි ගත්තොත් එහෙම අපිට පොඩි වහුවක් යන ගන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි ඔයාලගේ ටියුට් එකේ තියෙනවා සංඛ්‍යා පද්ධතිය පාදය සහ අනුලක්ෂ කියන. පැහැදිලිද? සංඛ්‍යා පද්ධතිය ගැන අපි දන්නවා. මොකද්ද? වීමය, අෂ්ටමය, ෂද්දශමය, sorry, දශමය සහ අවසාන වශයෙන් ෂඩ් දශමේ. මේ සෑම සංඛ්‍යා පද්ධතියකටම ළඟයි පාදයක් තියෙනවා. පැහැදිලිද? පාදයක් තියෙනවා. දැන් පාද අපේ කොහෙද තියෙන්නේ? අපේ පාද තියෙන්නේ කකුල් දෙක. ඒ කියන්නේ ඉනෙන් පල්ලා යට තියෙනවා. ඒ වගේම තමයි අපි සංඛ්‍යාවක පාදයේ දක්වනකොට ළඟයි ඒක දක්වන්නේ පල්ලෙන්. උදාහරණයක් විතර ගත්තොත් තියෙන මම දශමේ සංඛ්‍යාව අපි දන්න භාෂාවේ සංඛ්‍යාවක් කියනවා. මම 69 ලියනවා. අපි දන්න අංකයක්නේ 69 ලියනවා. හරිද? ලීලා දැන් මේක දශමේනේ. අපි දශමේ කියලා දක්වන්න දශමේ සංඛ්‍යාවක් කියලා පෙන්වන්න මොකද කරන්න ළමයි? ලටින් දානවා 10. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. සර් අපි සාමාන්‍යයෙන් ලක්පන් ලියද්දි මෙහෙම දශමේ සංඛ්‍යාවක් කියලා අපි දක්වලා පෙන්වන්නේ නැහැනේ. ඒකට හේතුව තමයි ළමයි අපි දශමේ සංඛ්‍යා පද්ධතියෙන් ලියනකොට අපි එදිනදා ජීවිතේ භාවිතා කරන දශමේ සංඛ්‍යානේ. ඒ නිසාවෙන් අපි ඒ දශමේ සංඛ්‍යාවක් කියලා පාදෙ දක්වලා පෙන්වන්න යන්නේ. පෙන්නුවා කියලා වැරදකුත් නැහැ. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. දශමේ සංඛ්‍යා පද්ධතියේ පාදය අපි කියන්නේ මෙන්න මේ අංක 1 සහ බිංදුව විතරයි. මම ලියනවා මෙහෙම. 1 1 බිංදුවයි 1. පාදේ කොහොමද දක්වන්නේ? මෙන්න මේ පල්ලයන් 2 කියලා පාද. දීමේනේ 2 පාදේනේ. දීමේ පාද. දශමේ නම් 10 පාදේ. බිමේ නම් 2 පාදේ. අෂ්ටමේ නම් 8 පාදේ. ෂඩ්දශමේ නම් 16 පාදේ. හරිද? අපි කතා කරානේ දීමේ කියන්නේ මොකක්ද එහෙනම්? දීමේ කියන්නේ ළමයි 2 පාදේ. අෂ්ටමේ කියන්නේ 8 පාදේ. දශමේ කියන්නේ 10 පාදේ. ෂඩ්දශමේ කියන්නේ මොකක්ද? 16 පාදේ. තේරුණාද? හරි. දැන් එතකොට දැන් මෙන්න මෙතන දීමේ සංඛ්‍යාවක මම ලියු. හරිද? 1 1 0 1. දීමේ කියන්නේ මොකද්ද? 1 සහ 0 විතරයි. දැන් මෙතන තියෙනවා දෙක. වෙන ඉලක්කමක් නැහැ. 1 සහ 0 විතරක් තියෙනවා නම් කිව්වා දීමේ සංඛ්‍යාව. එහෙනම් මොකද කරන්නේ? මෙතන ලස්සන්ට අපි මොකද කරන්නේ? පාදිය දැක්වීම කරන්නට ඕනේ. අෂ්ටමේ සංඛ්‍යාවක් නම් මම ලියනවා මෙහෙම. 37 36 වගේ. 36. මොකද කරන්නේ? යටින් දානවා මේක. දශමේ කියලා ගන්න පුළුවන්. 36 කියුවා දශමේ කියලා ගන්න පුළුවන්. මොකද කරන්නේ? මේක 36 කියන්නේ දශමේ නෙමෙයි කියලා මම පෙන්නන්න. මම මෙතනට අෂ්ටමේ නම් 8 පාදයෙන් දාන 8 කියලා පෙන්නන්න. හරිද? මම ලියනවා 41 ෂඩ්දශමේ සංඛ්‍යාවක් ලියන්නේ. මම දන්නවා 41 ෂඩ්දශමේ කියලා. හැබැයි වෙන කවුරුත් දන්නවද? වෙන කවුරුත් දන්නේ නැහැ. එතකොට ඒක මම මේක ෂඩ්දශමේ සංඛ්‍යාවක් කියලා අනිත් කරලා පෙන්නන්න ඕන නිසා මම මොකද ළමයි කරන්නේ? මේක පල්ලෙහැන් 16 දාන. දැන් තේරෙනවද අපි පාදයක් භාවිතා කරන්න කියලා? පාදයක් භාවිතා කරන්න ප්‍රධාන හේතුව තමයි ළමයි අපි සංඛ්‍යාවක් ලියනකොට ඒ සංඛ්‍යාව මෙන්න මේ පාදෙට අදාළයි කියලා පෙන්වන්න ඕන නිසා. මොකද දැන් ඔයාලා බැලු බැලන්නේ 36 කියන්නේ දශමේ කියලා හිතනවා. 41 කියන්නේ දශමේ කියලා හිතනවා. හැබැයි අපි මම ලියලා දෙන අෂ්ටමේ සහ ෂඩ්දශමේ ආකාරය. ඒක දන්නේ කවුද? මම විතරයි. තේරුණාද? ඒ නිසා මොකද කරන්නේ? මේක අනිත් අයත් දැනගන්න ඕන නිසා තමයි අපි පාදයක් භාවිතා කරන්නේ. පැහැදිලිද? හරි. දැන් ඔන්න මේ කතන්දරේ හරි.
මොකද්ද? පාදේ 2යි 8යි 10යි 16යි. දැන් අනුලක්ෂ මොනවාද? මට කියන්න බලන්න මයික් පොඩ්ඩක් ඔන් කරලා පොඩ්ඩක් ක්‍රියාශීලීවම නිදිමතයි නැත්තම්. හරිද? මට මයික් ඔන් කරලා කියන්න බලන්න දීමේ සංඛ්‍යාවද අනුලක්ෂ කියන්නේ ළමයි ඒ පාදේ තියෙන සංඛ්‍යාවද? මොනවද තියෙන සංඛ්‍යාව? දෙකේ පාදේ දීමේ සංඛ්‍යාව පාදේ දීමේ පද තියෙන. මට කියන්න මේකේ තියෙන අනුලක්ෂ මොනවද? එහෙම නැත්නම් තියෙන සංඛ්‍යාව මොනවද? දීමේ සංඛ්‍යාව පද තියෙන. අපේ ඉන්නවා ආකාශ්. ආකාශ් කියන්න බලන්න. බින්දු එක බින්දුව සහ එක. හරිද? මේකේ තියෙන එකම සංඛ්‍යාව මොනවාද? බින්දුව සහ එක විතර. තේරුණාද? සංඛ්‍යා දෙකයි පාදයේ දෙක දීමේ සංඛ්‍යා පද්ධතිය තියෙන එකම සංඛ්‍යාවක්ද තමයි බින්දුව සහ එක කියන සංඛ්‍යා ටික. පැහැදිලිද? හරි. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. මම මේ කලින් කිව්වා මට කියන්න උතන අපේ ඉන්නවා අශාන්. අශාන් මං හිතන්නේ SSC කියන්නේ ඉස්කෝලේ නම වෙන්නට ඕනේ. හරිද? හරි. කොහොම හරි අශාන් කියන්න බලන්න අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ තියෙන අනුලක්ෂ ගාන අනුලක්ෂ මොනවාද? සංඛ්‍යා ටික මොනවාද? බිංදුව එක දෙක තුන හතර පහ හය හත පහ හය හත අටේ නැද්ද? නෑ. අට එන්නේ නෑ. අටේ නැත්ද ළමයි? අෂ්ටම සංඛ්‍යාවක අටේ නෑ. හත වෙනකන් විතරයි අපි දැක්වීමක් සිද්ධ කරන්නේ. දැන් දෙකේ